කෙහෙලිය රඹු කැල්ලගේ ඉරණම කුමක් වේවිද? පාර්ලිමේන්තුවේදී ඔබට මතකනේ ඉස්පිරිතාලට යන හැමෝම මැරෙන් බේරිලා එන්නේ නැහැ. ඉතින් ඒ අයට මල්ශාලා ළඟ දාලා තියන්නේ ඒ හින්දා වගේ කතා ගොඩක් කිව්වනේ. ඊට පස්සේ මේ බාල බෙහෙත් සම්බන්ධ සිදුවීමද මතු වෙලා තිබුණා. දැන් ඔහු දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාරගත වින්න අප ප්‍රතික්ෂේප වෙමින්. දැන් ඇතුලේ ඉන්න කෙහෙලිය රඹු කැල්ලට ඔන්න තවත් අනතුරක් මතු වෙලා. රජේ රෝහලක ඇසසුද ඉවත් කිරීමේ ශල්‍ය කර්මයකින් පස්සේ බින්දු වශයෙන් පාවිච්චි කරන දියර ඖෂධය වන ප්‍රෙඩ්නිස්ලෝන් ඇස්ටේෂන් කියන ඖෂධය භාවිත කිරීමත් එක්ක සදාකාලිකවම පෙනීම අහිමි වෙච්ච රෝගියෙක් තමන්ගේ ඇස්වලට වෙච්ච හානියත් තවත් රෝගීන්ගේ ඇස්වලට තවත් රෝගීන් 8 දෙනෙකුගේ ඇස්වලට වෙච්ච හානියත් ඒ තුලින් නැතිවුණු ජීවිත තර්ජනයත් පාදක කරගනිමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ලගෙන් රුපියල් මිලියන 100ක වන්දිලා එන්තර වාසියක් යවලා තියෙනවා. මේ කඳපොළ පදිංචි මරික්කාර් රාජරත්නම් ඉන්වික්ටස් කියන නීතිඥ සමාගම හරහා තමයි කෙහෙලිය රඹුකැල්ල ජනක චන්ද්‍රගුප්ත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මාචාර්ය එස්.ඩී. ජයරත්න වෛද්‍ය විජිත් ගුණසේකර අසේල ගුණවර්ධන රොහාන් එදිරිසිංහ මහේන්ද්‍ර සෙනවිරත්න සහ යක්කල චමී කෙමිස් පුද්ගලික සමාගමට එරෙහිව මේ අන්තර්වාසී යොමු කරලා තියෙන්නේ. මුදල් නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට අනතුරු අඟවීමක් කර තිබෙනවා. ඉතින් මේ නීතිජ සංගමයේ ප්‍රකාශ කරන්න නීතිජ සමාගම සේවාදායක නුවරඑළිය මහරෝහලට ඇතුළත් කරන්නේ 2023 අප්‍රේල් 5 වෙනිදා. නුවරඑළිය මහරෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇසසුද ඉවත් කිරීමේ ශල්‍ය කර්මය කරනවා. ඊට පස්සේ නුවරඑළිය රෝහලට අනුයුක්ත සේවය කළ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් මේ අදාළ සේවාදායකයාට 2023 අප්‍රේල් 6 වෙනිදා අක්ෂි ශල්‍ය කර්මයකට භාජනය කළ බවත් ශල්ම කර්මෙන් පස්සේ නිදහස් කළ දිනේ සේවාදායකයාට ඉන්දියානා ඔප්ටිමලික්ස් LLP ඉන්දියා විසින් නිෂ්පාදනය කරන ලද ප්ලෙඩ්නිසෝලොන් ඇස්ටේට් කියන අක්ෂි බින්දු භාවිත කරන්න නිර්දේශ කළා. රැකවරණයෙන් පසු කොටසක් ලෙස රෝහල විසින් මේ ඖෂධය ලබා දීලා තියෙනවා කියලා තමයි වාර්තා වෙලා තිබෙන්නේ. ඊට පස්සේ මේ අක්ෂි බින්දු කිහිපයක් යෙදීමෙන් සේවාදායකයා 2023 අප්‍රේල් 19 වෙනි දින ඊට ආසන්න දිනකදී කඳුළු ගැලීම අපහසුතාව වේදනාව හිසරද මේ බව තහනම් කරමින් යලි රෝහල් ගත වෙනවා. ඊට පස්සේ 2023 මැයි මාසේ 10 වෙනිදා ජාතික අක්ෂි රෝහලට ඇතුළත් කරලා සිදු කරපු පරීක්ෂණවලින් හෙළිවුණේ සත්කමෙන් පස්සේ කළ ප්‍රතිකාර සඳහා මේ ප්ලෙඩ්නිසෝලොන් ඇස්ටේට් භාවිත කිරීමෙන් ඇස පෙනීම ක්‍රමෙන් අඩු වෙමින් ගොස් තියෙනවා කියලයි. මේ தત્ත්වය උඩ අක්ෂි බින්දු ප්‍රමිතියෙන් තොර බවත් එම ඖෂධය භාවිත කළ රෝගීන්ට end of 19 කියන රෝගය වැළඳිලා තියෙනවා කියලා මේ පෙත්සම් කරුමතු කළා තියෙනවා. මේ ඉල්ලුමේ දිනේ වන විද්දී සේවාදායකයා සත්කම කර ප්‍රතිකාර කිරීම සඳහා නිර්දේශ කළ එම ප්ලෙඩ්නිසෝලොන් ඇස්ටේට් අක්ෂි දියර භාවිත කිරීම සම්පූර්ණයෙන්ම ඇස අන්ධ විසින්න බව ප්‍රකාශ කළ ලෙස අපට උපදෙස් දී තිබෙනවා නීති සමාගම කියන්නේ. මේ අන්ධභාවය නිසා අදාළ සේවාදායකයාගේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වලදී දුෂ්කරතාවලට මුහුණ දෙනවා. අප්‍රේල් 5 වෙනිදා ශල්‍ය කර්මයට පෙර සේවාදායකයා රුපියල් 70,000ක මාසික ආදායමක් උපයලා තියෙනවා. මේ වෙද්දී ඔහුගේ අන්ධභාවය ආපාදිත භාවය නිසා ඔහුට එදිනෙදා කටයුතු වලවත් යෙදෙන්න විදිහක් නැහැ. ඔන්න තත්වය. දැන් ඉතින් මේකට වග කියන්න ඕනේ කවුරුන්ද? වග කෙව යුතු පාර්ශවීන් හොයා දඬුවම් කිරීම අනිවාර්යෙන් සිදු කළ යුතුයි. මේ වගේ සිදුවීම් තියෙනවා නම් කරුණාකර ඒවා නීතිය ඉදිරියට අරගෙන එන්න. හැංගිලා ගෙවල් වලට වෙලා ඉඳගෙන ඔන්න ඔය කමන්නෑ කියලා හිත හදාගෙන ඉන්නවට වැඩිය සිදුවුණු අසාධාරණයට නැගී සිටින ඔබ වැනි මිනිසුන් මේ සමාජයෙන් නිවැරදි කරන ලොකු දායකත්වයක් දක්වනවා. එහෙම නැතිනම් අපි සුදු ඇඳගත්ත ලොකු ලොකු වාහනවල යන මිනිස්සුන්ට මේ රටේ හැමදේම කරන්න දීලා උන් අඩිය හප්පනකොට අපි උන්ගේ ඕනම පදයකට නටන්න ලෑස්ති වෙලා ඉන්නවා නම් ඒක තමයි අපි සියලු දෙනා කරන බරපතල ඛේද වාචකය. ඒ නිසා මා ඉල්ලා සිටින්නේ කරුණාකර මේ සියලු සිදුවීම් ක්‍රියාවලීන් මේ සියල්ලම සමස්ත රට පුරාම ක්‍රියාත්මක වීම සිදුවිය යුතුයි කියන කාරණේ. එහෙම නැතුව මෙයා හුදකලා සිද්ධි විදියට මේකට අරයට වෙලා නැහැ, මට වෙලා නැහැනේ වැනි තැනක ඉන්නවා කියන්නේ ඒක නියත වශයෙන්ම අප තවදුරටත් මේ අගාධය තුලටම තල්ලු කර දැමීමක්. ඒ නිසා මෙතනින් පස්සෙවත් පාසල තුල හෝ වෙන්න පුළුවන් වෙනත් තැනක හෝ වේවා ඔබේ ආරක්ෂාව වෙනුවෙන් සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් සමස්ත සමාජයේ ආරක්ෂාව වෙනුවෙන් යම් ආකාරයක අනතුරුදායක දෙයක් සිදු වුවොත් වහාම ඒ පිළිබඳ වැදිහත් වීමක් සිදු කළ යුතුව තිබෙනවා. ඒක තමයි තේරුම් ගත යුතු එකම කාරණේ බවට පත්ව තිබෙන්නේ. කොහොම හරි මේ සියලු තත්ත්වයන් වෙනස් කර අප යම් ආකාරයක එකගතාවයකට පැමිණීම
අත්‍යවශ්‍ය තැනක තිබෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ තමයි දැන් මේ පවතින කාරණා බරපතල අර්බුදකාරී තැනකට ගමන් කරමින් තිබෙන්නේ.